හරි චමි වියුස් සමග එකතුන ඔබ සියලු දෙනා තමා සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා මේ විතරයින් මගේ C++ සීරීස් එකේ හතරවෙනි වීඩියෝ එකත් එක්ක අද මම කතා කරන්න හදන්නේ manipulators ගැනම තමයි. කලින් වීඩියෝ එකේදී අපි set pill සහ set w කියන දෙක කතා කරා. මේ තියෙන දෙක බලපන දෙනෙක් ඉන්නවා ගිහිල්ලා ඒක බලලා ඉවරලා මේකත් එක්ක එකතු වෙන. හරි. අද මම කතා කරන්න හදන්නේ තවත් manipulator function එකක්. බලන්න. දැන් මම මෙහෙම print කරත් බලන්න මොකද වෙන්නේ කියලා. 10 විදීම 3. මොකද answer එක? තුන තමයි answer එක එන්නේ. හරි. ඒ කියන්නේ මොකද්ද? මෙතන 10 කියන්නේ integer එකක්. 3 කියන්නේ integer එකක්. Integer එකක් integer එකෙන් බෙදුවට පස්සේ integer එකක් තමයි එන්නේ. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් තමයි මෙතන answer එක විදිහට එන්නේ. හරි. ඊළඟට 10 බෙදෙනවා 3.0. ඒ කියන්නේ integer එකක් බෙදෙනවා ප්ලොට් සම්. එතකොට එන්නේ ප්ලොට් එක. බලන්න. එතකොට 10 3 බෙදුම් හරියටම බෙදෙන්නේ නැහැනේ. එතකොට 3.333 කියලා සම ස්ථානත් එක්කම answer එක එනවා. හරිද? එතකොට ඒකත් අපිට වැදගත් දෙයක්. 3.0 බෙදන්න ඕන කියන්නේ. දැන් මං හිතමු දැන් අපිට මේකේ දශම ස්ථාන ඇවිල්ලා තියෙනවනේ 5ක්. අපිට කැමති ගානකට දශම ස්ථාන ගානකට මේක නවත්ත ගන්න පුළුවන්. ඒකට අපි පාවිච්චි කරන manipulator function එක set precision කියන එක. හරි. මේ manipulator function හැම එකක්ම අපි දාන්නේ cout එකත් එක්ක. set precision මේක තමයි අපි පාවිච්චි කරන්නේ. අපි දැන් දෙක දීලා බලමු. එතකොට answer එක එන්නේ දශම ස්ථාන එකකට. බලන්න දශම ස්ථාන එකකට අපිට මේක ගන්න පුළුවන්. දැන් දශම ස්ථාන දෙකකට වුණා නම් මෙතන අපි 3 කරනවා. දැන් බලන්න දශම ස්ථාන දෙක ඇවිල්ලා තියෙනවා. මේ විදිහට අපිට ඕනම සංඛ්‍යාවක් බෙදුවට පස්සේ අපිට දශම ස්ථාන ගාන හදා ගන්න පුළුවන් මේ set precision කියන function එක පාවිච්චි කරලා. හරි. මෙහෙම function එකක්ම දාන්න අපි has include io manip කියන එක input කරලා තියෙනවා. ඒක header file එක අපි include කරගන්න ඕන. ඊට පස්සේ අපි හිතමු අපිට දැන් අවශ්‍යයි මොකක් හරි සංඛ්‍යාවක් 8 පාදෙන් පෙන්න ගන්න ඕන කියලා. එතකොට දැන් අපි මෙතනදී පාවිච්චි කරනවා set base කියන එක. set base අපිට පෙන්වන්න ඕන පාදයේ මෙතනින් දෙනවා බ්‍රැකට්ස් ඇතුලේ. දැන් මොකක් හරි සංඛ්‍යාවක් මට 10 කියන එක 8 පාදයෙන් පෙන්වන්න ඕන නම් මෙහෙම තමයි ලියන්නේ. මෙතන අපිට ඉලක්කම දුන්නා. ඒක අපිට 8 පාදයෙන් මෙතන පෙන්වන්න කියලා තමයි කියන්නේ. දැන් බලමු රන් කළා 12 කියලා. ඇවිල්ලා තියෙනවා. يعني මේ 10 කියන එක 8 පාදයට හැරෙද්දී පස්සේ එන අගේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හරි. අපි වෙන සංඛ්‍යාවක් දෙමු මෙතනට. ඕන සංඛ්‍යාවක් අපිට 8 පාදයට හරවලා ගන්න පුළුවන් මේක. හරි. අපි 45 මට මේක 16 පාදයට හරවලා ගන්න ඕන. දැන් බලන්න.
දාසේ පාදයට හැර වෙලා සංඛ්‍යාව 45 ගිනේ 16 පාදයට හැරවල මෙතන ඇවිල්ලා තියෙන අපි 10 16 පාදයට හැරවල බලන්න එතකොට ඒ කියලා එනවා හරි මේ දෙක තමයි අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හිතනවා ඔයාලා මේකෙන් අලුත් දෙයක් කරගන්න ඇති කියලා මේ වගේ අලුත් දේවල් දැනගන්න අවශ්‍ය නම් මගේ YouTube channel එක Chami Views subscribe කරලා එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්